ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අධර්මයේ පතුරවන ස්වාමින් වහන්සේලා මෙන්ම දේශපාලනික චීවරධාරීන් බලසේනා උද්ඝෝෂණ පක්ෂ විපක්ෂ චීවරධාරීන් නිසා ගිහියන් වශයෙන් අපට අපව කලකිරී ඇත. ස්වාමින් වහන්සේලා වැනි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඒ සඳහා ගත හැකි පියවරත් ගිහියන් වශයෙන් අප ගත යුතු පියවරත් කුමක්ද? කරුණාවෙන් පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, අපිත් ඔය පිළිබඳ බොහෝ කල්පනා කරනවා. භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන දේවල් මොනතරම්නම් බොහෝ භික්ෂු වේසයෙන් සිටය කරනවාද? විශේෂයෙන්ම දේශපාලනික චීවරධාරීන් බලසේනා උද්ඝෝෂණ පක්ෂ විපක්ෂ චීවරධාරීන් ලෙස ඔබ මේ සඳහන් කරන ඒ බොහෝ භික්ෂු වේසය ගත් පිරිසෙහිඳ සම්බුදු සසුනට සිදුවන හානිය සුළුපටු නැහැ. මහ විශාල හානියක් ඔවුන් නිසා සිද්ධ වෙනවා. සමහර වෙලාවට අසභ්‍ය වචන වලින් බැනවදිමින්, තව සමහර වෙලාවට බොහොම නරක නින්දනීය විදියට හැසිරෙමින්, මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට සද්ධාව අහිමි වන විදියට බොහෝ කවුණු කානා සිද්ධ කරනවා. බොහොම නපුරු විදියට කටයුතු කානා සිද්ධ වෙනවා. ඔවුන් කලකී දෑවලින් සිදුවෙලා තියෙන හානියත් පුංචි නැහැ. සමහර වෙලාවට අරන් තියෙන තීන්දු තියෙන ශාසනයේ පැවැත්ම එහෙම් පිටින්ම අඩපණ කරපු තීන්දු තියෙන වෙහෙර විහාරස්ථාන ලියාපදිංචි කරන්න දෙන්නේ නැති වගේ ඒ කරලා කියන දේවල් නිසා පින්වත්නි, සම්බුදු සසුන ස්වාධීනව පවතින තිබ අවස්ථා බොහෝමයක් අහිමි කරලත් දාලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ එපා කියූ දේවල්ම කරන තත්ත්වයකටත් පත් වෙලා තියෙනවා. ඔය ඇත්තන්ට ඒකට පින්වත්නි විරුද්ධව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. සිව්වනක් පිරිසම ක්‍රියාත්මක වෙන්න වෙනවා. සිව්වනක් පිරිස තුල ඇවිල්ලා ඉන්න හොරුන් වෙනුවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වීසී අරගෙන ඉන්න, ඒ වුණාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් නොවන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට විඳින්න තියෙන වරප්‍රසාද අයුතු විදිහට පරිහරණය කරන පින්වත්නි ඒ ප්‍රතිරූපකයන්ට විරුද්ධ වෙන්නට ඔය ඇත්තන්ට සිද්ධ වෙනවා. පින්වත්නි, ගැහුවොත් බැන්නොත් ඔය ඇත්තන්ට ගහපු බැනපු විදිහට විපාක හම්බ වෙන්නේ. ඒ නිසා බොහෝම සිහිනුවණින් යුක්තව එවැනි ක්‍රියා කලාපවලදී ඔබ ඒවාට එරෙහි වෙන්නට ඕන. පින්වත්නි, ඔය ඇත්තන්ට ගන්න පුළුවන් තදම පියවර ඒවාට විරුද්ධව ගන්න ඕන. නමුත් අරහත් දජී ගැනත් කල්පනා කරලා ඒ වගේම ඔබට අකුසල කර්මයකුත් නොවන විදිහට ගත හැකි පියවරවල් ගන්නට ඕනේ. කොයි වෙලාවකවත් භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි. භික්ෂූන් වහන්සේලා සෑම මොහොතක පින්වත්නි භික්ෂුවක නොගැලපෙන දේවල් වලින් වළකින්නට ඕන. ඔය ඇත්තෝ බිස්සුවකට නොගැලපෙන දේවල් කරන අයගෙන් ශාසනය බේරා ගන්න කටයුතු කරනවා නම් ඒක මහණීය උතුම් පින්කමක් බවට පත් වේවි. මේ කියන්නේ ඔවුන්ට හිරිහැර කරන්න කියලා නෙමෙයි. නමුත් ඔවුන් හින්දා මේ ශාසනයේ පින්වත්නි බලන් ඉති විනාශ වෙලා යනවා. ඔවුන් හිතාමතා මේ ශාසනය විනාශ කළ දානවා. ඒ ඉදිරියේ ඔබ නිහඬව සිටීම පින්වත්නි නිවටකමක්. ශාසනයේ නාමයේ මොකක් හෝ යහපත් පියවරක් අරගෙන පින්වත්නි සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ඔබ කටයුතු කරන්න ඕන. උදාහරණයකට හිතන්නකෝ, මගේ සිස්සෙක් මම පැවිදි කරපු සිස්සෙක් දේශපාලනය කරනවා කියලා. ඔයනි දේවල් මම පැවිදි කරන සිස්සෙක් කළොත් අපි කරන්නේ ඒ මොහොතේම සිස්සභාවය අහෝසි කළ දානවා. පින්වත්නි, භික්ෂුන් වහන්සේට සියල් දෙනාම සම වෙන්නට ඕනේ. දැන් අපි වැඩ ඉන්නේ විහාරස්ථානයකට කවුරු හෝ දේශපාලකෙක් ආවොත් ඔවුන්ට හිමි වෙන්නේ අනිත් අයට තියෙන අනිත් සියලු දෙනා වාඩි වෙන කුඩා බංකුව පමණයි. ඔවුන්ට කියලා විශේෂ වරප්‍රසාද නැහැ. ඔවුන්ට සමානාත්මතාවයක් තියෙන්නට ඕන, සියලු දෙනාටම සමානාත්මතාවයක්. ඒ විදිහට පින්වත්නි
බිස්සුන් වහන්සේලාට නොගැලපෙන දේවල් කරන අය නිසා ඔබ සමස්ත බිස්සු සංඝරත්නය කෙරෙහි කලකිරෙන එපා. බිස්සුවට නොගැලපෙන නොකළ යුතු දේවල් ගැන සූත දේශනා රාශියක සඳහන් වෙනවා. ඒ අතර සාමාන්‍ය පෙළ සූත්‍රයේත් බොහෝ විස්තර සඳහන් වෙනවා. සාමාන්‍ය පෙළ සූත්‍රය කේවා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන්නට වග බලා ගන්නටත් ඕනෑ.